චැනල් එක ටොයාල ආදරයෙන් පිළිගන්නවා ඕනමං අද ඔයාලට අරකිෙනාවේ හරිමලේසින් හරිින් පහසුවෙන් හදාගන්න පුඩුවන් රසම රස කැරමල් පුඩින්න එකක්ං. ඉතින් මේ කැරමල් පුඩින්න එක අපිට හදාගන්න ගොඩාකමු ද්‍රව්‍ය ඕන කරන්නේ නැහැ. බොහොම අඩු ප්‍රමාණේටින්ං ඉක්මනින්ම හදාගන්න පුළුවන් ඉතිං වීඩියෝ එකටේ යන්න කලින් මංවාලට ආදරයෙන් මතක් කරනවා ඔලතාමත්මගේ YouTube චැනල්ල එකතෙක් එක තුවෙලා නැත්නම් ගේ චනල්ල එක සබස්ටරයික්් කරලා ලගම්තියන බෙල්ල අයිකන්න එකක්ලික් කරන්න වීඩියෝ එක හොඳනන් ලයික එකක් දාලා යාළුවන්ට බලනිෂයා කරන්න තමතක කරන්න එපා ඉතිං එහනං අපි බලමු මේ රසයමරස කැරමල් පුලින් එක හදාගන්න මොනවදප්පට ඕන කරන්නේ කොහොම දෙක හදාගන්නේ කියලා මුලින්ම මං මෙතන අරගෙන තියෙනවා. ප්‍රශ මිල්ක් මිලිලිටර් දෙසීයක් අරන්තියෙනවා සුදුසේනිග්‍රෑම් දෙසීයක් අරන්තියෙනවා ලොකුබිත්තර පහක් අරන්තියෙනවා තලාගත්තේ එන සල්ලට දෙක තුනම් ලුණුකුඩු තේහැඳි කාලක වගේ ප්‍රමාණයක් අරගෙන තියෙනවා. මුලිම මම මේ පුලින්න එකදා ගන්න භාජනයේ ලෑස්තිකර ගන්නවා අපි පුලිින් එක තබගන්න භාජනයට තෙල් ටිකක් ගාල මේ විදිර ලෑස්ති කරගන්නෝනී ළඟට ම පුින්නෙට අ වශ්‍ය කරන කරමල් එක හදා ගන්නයි යන්නේ එකට මං ෆෑන්න්න එකක් මේ විදිහට ලිපේතියලා ගත්ත සීනිවලින් සීනිමේසි හැඳ දෙක විතර ප්‍රමාණයක් මේ විදිහට දාලා මේක හිමීට අඩු ගින්දරේ කැරමල්ල වෙන්න තියාගන්නවා. ගින්දර වැඩිකරගන්න එපා එහෙම නොත්තහම සීනටික පිච්චිලා තිත්ත රසක් වගේෙනවා එක නිසා හෙමෙහිට අඩු ගින්දරේ මේ විදියටට ෆෑන් එක කරකව කරකව සීණිටික කරමල් වෙන්න තියාගන්න. ටික වෙලාක් යනකොට සීනිවල මේ විදිහට පාට වෙනස් වෙනකොට හැන්දකින් හෙමිහිට මේ සිනීටික කලවන් කරගන්න. මේ වෙලා විද්‍යවාල හොඳට නටනූනුවතුර මේ සැහැඳ දෙක තුනක් වගේ ඇස්ති කරගන්න ඕනි සීනිවල පාට වෙනස් වුනාම මේ විදිහට ලස්සනට රෞවන් පාට වීගෙනේ නකොට අපි මේකට හොඳට නටනූ අතුර මේ සැදිි තුනක්කිතර වගේ ප්‍රමාණයක් එකතු කරගන්නෝනි. දැ කැරමල් ටික අපිට පුඩින්න්න එක හදාගන්න භාජනයට දාගන්න පුළුවන්. භාජනයට දාලා මේක රස්නෙපිටම වටේටරවල හැම තැනට මේ යන වි කැරමල් ටික හදාගන්න ඕනි. භාජනයට දපු ගමන් ටික වෙලාවක් යනකොට මේක ටක්ගාල නිමෙනවා. ඒ එතකොට මේක ගණ වෙනවා. ඊට කලින් මේක වටේට කරකවල ලස්සන්ට හැම තැනට මේ යන විදිහට මේ කරමල් ටික හදාගන්න. විදිහයටට අපිට බාජනී ලෑස්තිකරගන්න පුුවන් ඊළඟට මම් මෙතන බෝල්ල එකක් අරගෙන ඒකට බිත්තර පහ කඩලදාගන්නවා දැම් ඒකට මමම ඉතුර සීණ ටික මේකට එකතු කරගන්නවා ඊට පැස්සේ අර තලාගත්ත එන සල්ලට දෙක තුනයි ුත්තිික එකතු කරලා මේටික ොඳට ටික් විස්කර ගන්නවා සීනිිටික ටිකක් හොඳට කලවන් වෙනකම් මේ එක කලවංකරගන්න ඕනේ ඊළඟට මම් මේ මිස්ත්‍රණය බ්ලන්ඩ් කප් එකට දාලා විනාඩියක් විතර බ්ලන්ඩ් කරලාර ගන්නවා විනාඩියක් විත්‍ර බ්ලෙන්න්් කරලා රගත්ත මිශ්‍රණය. දැන්මංක ෆ්‍රමල් මිලලීට දෙසිී එකතු කරගන්නවා.ඔලට ප්‍රශ්මිල් පෙන්ුවට පිටිකිරිගන්නත් පුළුවන් දය කරලා එහෙම නැත්නම් පොල්මිල්ලී්‍ර දෙසයක් ගන්නත් පුළුවන් කිරිටිකත් දාලාක හොඳවට කලවං කරගන්න ඕනිි ං එෙනසල්ලට දාපු නිසාකට වැනිිල එකතු කරගන්න නැහැ. ඉළඟට අපි පුඩි තම්භගන්න භාජනයට මේක පෙරලා තමයි එකතු කරගන්න ඕනි දැම් මේක හොඳට පියනෙකින් වහලා ඇතුළට හුමාලයන්න ඇතිවෙන්න අපි මේක තම්බගන්න ඕනි මං ගෑස් ලිපේ තමයි මේක තම්බ ගන්නේ මේ විදිහට භාජනයකට වතුර දාලා එකට මේ විදියට කූලින් රැක එකක් තියාගන්නවා ඒක උඩින් පුඩින් භාජනය තියලා යකින් වහල මේක හොඳට විනාඩි හතලිහක් විතර අපි හුමාලින් තබගන්න ඕනි. ඉතින් මේ තියන්නේ විනාඩි හතලිහක් විතර තැම්බනාට පස්සේ මේ වෙලාවේ ඔයාලට ටූත්්පික් එකක් ගහ බලන්න පුළුවන් මේ මිශ්‍රණය මේකට තෙත ගතියට ඇලිලයි නැත්නම් පුඩින් එක හොඳට තැම්බිල තියෙන්නේ ඒ වෙලාවට අපිට මේ පුඩින් මිශ්‍රණය බාගන්න පුළුවන් මේක දැම් මේ වෙලා වෙනක් හොඳට රස්නේ මේක දැන් ටික වෙලාවක් නිමෙන්න තියලා මම්පෑයක් විතර ප්‍රද්ජක දාලා තමයි මේ පුඩින් මිශ්‍රණය ගන්නේ. තින් මේ තියෙන්නේ මගේ පුඩින් මිශ්්‍රණය පැකට විතර පස්සේ දැම් අපිට අනිපපැත්ත හරවගන්න පුළුවන්. ඉතිං හරිම ලේසියෙන් හරි මාඩ්ඩුව අමුද්‍රව්ව්‍ය ප්‍රමාණයකින් අපිට හදාගන්න පුළුවන් මේ කැරමල් පුඩින් එක ගෙදර පොඩිකට්ටියහෙම හරි ආසාාවෙන් කනවා. ඉතිං වාලත් මේ විදිහට රස මරස කැරමල් පුඩි එකක් හදල බලන්න තෙයාලට මං මේ වෙලා විදිනැවතත්මතක් කරනවා. වලතාමත්මගේ YouTube චැල් එක අත්තෙක් එකතු වෙලා නැත්නම් මගේ චැනල්ලික සස්ක්‍රයිබ් කරන්න ීඩියෝ එක හොඳනම් ලයික එකක් දාලා යාළුවන්ට බලන්න ෂයා කරන්න තමතක කරන්න එපා. ඉතිං මේ වගේම රසබර වීඩියෝ එකින් ඇවතහම් න්නතුරු ඔයාලට සුබ දවසක්.